තෙරුවන් සරණයි ආයුබෝවන්. අපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ අපි හැමෝටම ගොඩක් වැදගත් වෙන කාරණාවක් ගැන. මේ ගැන සමහර වෙලාවට විවිධාකාරයේ අදහස් විවේචන එහෙම ඉදිරිපත් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ, අපි බලමු. මොකක්ද මේ අපිට වැදගත් වෙන කාරණාව? මොකක්ද මේ අපි වරද්ද ගන්න තැන? ඇත්තටම අපේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට නමස්කාර කිරීමෙන් තමයි අපි සෑම ආගමික වතාවක් දක්ම ආරම්භ කරන්නේ. එහෙම ආරම්භ කිරීමේදී භාවිත කරන පාඨය නමස්කාර පාඨය කියලා අපි හඳුන්වනවා. නමස්කාර කිරීමේ පාඨය බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීමේ පාඨය. හැබැයි මේ පාඨය ගොඩක් අය වැරදියට තමයි පාවිච්චි කරන්නේ. මෙතනදී සමහර අය කියන්නට පුළුවන්, ඉතින් නමස්කාරය කියලා කියන්නේ පස්සේ කාලේ ඇති වෙච්ච දෙයක්. ඉතින් බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කරගත්ත අයට මේ නමස්කාරය අදාළ වුණේ නැහෙනේ. ඒ නිසා මේ නමස්කාරය ගැන, නමස්කාර පාඨය ගැන කතා කරන එක, සාකච්ඡා කරන එක අදාළ නැහැ, වැඩක් නැහෙනේ කියලා. ඒත් අපි ගෞරවාන්විතව අපේ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කිරීම සඳහා, වැඳීම සඳහා, වන්දනා කිරීම සඳහා මේ පාඨය භාවිත කරනවා. දැන් ඒක භාවිත කරන්නේ සාමාන්‍ය කරන ප්‍රකාශයක් විදිහට පමණයි. ඉතින් ඊට වඩා එහා ගියපු ගෞරවාන්විත භාවයක්, වටිනාකමක් මේ පාඨයට තිබෙනවා. ඉතින් බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා නිවන් අවබෝධ කරගත්ත අය මේ නමස්කාර පාඨය කියලාද බණ අහන්න පටන් ගත්තේ. ඒ විදිහේ අදහස් දක්වන්න පුළුවන්. ඉතින් මම මේ පෙන්වා දෙන වරද අනිවාර්යයෙන්ම අපි හැමෝම සකස් කරගත යුතුයි. නමස්කාර පාඨය බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීම සඳහා අපි භාවිත කරන සාමාන්‍ය සම්ප්‍රදාය විදිහට අපි ඒ පාඨයේ තුන් වතාවක් සජ්ජායනා කරනවා. තුන් වතාවක්. නමෝ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන පාඨය තුන් වතාවක් සජ්ජායනා කරලා ගායනා කරලා තමයි අපි ඕනෑම ආගමික වතාවතක් ආරම්භ කරන්නේ. ඉතින් ඒ නිසා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්මා සම්බුද්දස්ස මේක තමයි පාඩේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේක සජ්ජායනා කරද්දී, ගායනා කරද්දී, එහෙම නැත්නම් ප්‍රකාශ කරද්දී අනිවාර්යයෙන්ම මෙන්න මේ තැන් දෙකට අපේ අවධානය යොමු විය යුතුයි. මෙන්න මේ තැන් දෙකට අවධානය යොමු විය යුතුයි උච්චාරණයේදී. ඊට අමතරව මේ සම්පූර්ණ පාඨය අපි ප්‍රකාශ කරද්දී මෙහි අර්ථයට අපේ අවධානය යොමු වෙන්නට අවශ්‍යයි. නමෝ නමස්කාර වේවා තස්ස කියලා කියන්නේ මෙතනදී ඒ කියන අදහසෙන් ගන්නට පුළුවන් භගවතෝ භාග්‍යවත් ඌ කියන එක. භාග්‍යවත් ඌ කියලා කියන්නේ ගොඩක් පින්වන්ත කියන. සංසාරයේදී පාරමිතා සම්පූර්ණ කරලා උන්වහන්සේ මහා පින්වන්තයෙක් විදිහට, පින්වන්තයින් වහන්සේ නමක් විදිහට තමයි ලෝකයට පහළ වුණේ. අන්නේ අදහසින්
භගවතෝ කියන වචනය උන්වහන්සේට භාවිත කරනවා. අරහතෝ අරහත්වයට පත් වූ සියලුම ක්ලේශයන් දුරු කරපු කෙලෙස් දුරු කරපු කියන අදහසින් අපිට මෙතනදී ගන්නට පුළුවන්. සම්මා සම්බුද්දස්ස මනා වූ සම්බුද්ධත්වයට පත් වූ කියන සම්බුද්දස්ස අන්න එතරම්දී මහ ප්‍රාණ ද අක්ෂරය ප්‍රකාශ විය යුතුය. එහෙම නැතිව නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අන්න ඒ විදිහට තමයි ගොඩක් අය මේ පාඩේ ප්‍රකාශ කරන්නේ. එතනදී භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඒ ගෞරවාන්විත භාවය ඇතුළත් වෙන්නේ නැහැ. ඒ ගෞරවාන්විත භාවය කියන එක නැහැ. ඒ නිසා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා අපිට හරියට ප්‍රකාශ කරන්න පුළුවන්. ඕනෑම භාෂාවක ඒ භාෂාවට ආවේනික වෙච්ච ලක්ෂණයක් තිබෙනවා නම් ඒ භාෂාවේ වචන හැසිරවිය යුතු, ඒ භාෂාවේ වචන ප්‍රකාශ කළ යුතු, උච්චාරණය කළ යුතු ක්‍රමයක් තියෙනවා නම් අන්න ඒ ක්‍රමයට අනුව තමයි ඒ වචන ප්‍රකාශ කළ යුතු වෙන්නේ. ගොඩක් වෙලාවට පාලි පාඨ ගාථා ගායනා කරද්දී ගාථා ප්‍රකාශ කරද්දී ඒ පාලි පාඨ ප්‍රකාශ කරද්දී මේ ලක්ෂණය ගොඩක් අය අතින් ගිලිහිලා ගිහිල්ලා දිනනවා. හැබැයි ඒ භාෂාවේ තියෙන විචිත්‍රත්වය, ඒ වගේම ගැඹීරත්වය, ඒ වගේම අර්ථය මේ හැම දෙයක්ම රැඳී පවතින්නට නම් ඒ විදිහට අපි මේ පාඨයන් ප්‍රකාශ කළ යුතුයි. ඉතින් කල්පනා කරලා බලන්න, බෞද්ධයෙක් විදිහට වතාවත් සිද්ධ කරද්දී ඔබ හැමදාම නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා නිකාම් හුදු ප්‍රකාශයක් පාඨයක් විදිහට නේද මේ පාඨය භාවිත කළේ? එහෙමනම් අදින් පස්සේ අපේ ශාස්ත්‍රවරයාණන් වහන්සේට අසීමිත වූ ගෞරවයකින් යුක්තව උන්වහන්සේ පිළිබඳව පැහැදීමෙන් යුක්තව මේ නමස්කාර පාඨය කියනවා නම් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා ඔබගේ මුවින් පිට කරන්න. මේ වචන අපිට දුර්ලභව සංසාරයේදී කියන්නට අපේ මුවින් පිට කරන්නට සිදුවෙන වචන වෙන්නටත් පුළුවන්. අන්න ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පාඨය ඔබ නිවැරදිව උච්චාරණය කරලා ශාස්ත්‍රු ගෞරවයෙන් යුක්තව ප්‍රකාශ කරන්න, තවත් කෙනෙක්ට මේ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න. මේක උතුම් වූ ධර්මදානයක් විදිහට ඔබට තවත් කෙනෙක්ට කියලා දෙන්නට පුළුවන්කම තියෙනවා. තවත් ගොඩක් දේවල් අපි වැරදියට කියන තැන් තියෙනවා. ඒ දේවල් ඉදිරියේදී කොටස් වශයෙන් කියලා දෙන්නටත් බලාපොරොත්තු වෙනවා. අපි මුල ඉඳලා මේ පාලි භාෂාව, බුද්ධ භාෂාව, විශ්ව භාෂාවක් විදිහට අපි හැම දිනාගේම හදවත්වලට සමීපතම භාෂාවක් විදිහට නිතරම පාවිච්චි කරන භාෂාවක් විදිහට මේක හරියටම අනිවාර්යයෙන්ම ආමිස පූජාවේදී භාවිත කරන්නට යොමු වෙනවා නම් ඒකින් ඒ තුලින් අපිට ලැබෙන ප්‍රතිඵලය, ඒ තුලින් ලැබෙන ප්‍රතිපත්තිමය හැඟීම ඇති කරගන්නට ගොඩක් ඒ කාරණාව වැදගත් වෙනවා. ඒ නිසා එහෙමනම් අදින් පස්සේ මේ නමස්කාර පාඨය ප්‍රකාශ කරද්දී නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා ගෞරවාන්විතව ප්‍රකාශ කරන්නට කියලා ඔබෙන් අපි ඉල්ලා සිටිනවා. එහෙමනම් තවත් අපි නිවැරදි කරගත යුතු තැනක් සමගින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.